ඔබගේ තුයි සිටින්නේ ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය thepapare.com සමගින් අද මා සිටින්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ජාතික පැරාලිම්පික් මල්ල ක්‍රීඩා තරඟාවලියේ මා සමගින් එකතු වෙනවා 2012 වර්ෂයේ ලන්ඩන්හි පැවති පැරාලිම්පික් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ප්‍රදීප් සංජය ඔහු මීටර 400 ඉස්සව්වෙන් ලෝක පදක්කම හිමි කරගත්තා ඔහුගේ කාලය වුණේ තප්පර 49.28ක් ප්‍රදීප් පළමුවෙන් ඒ 2012 වර්ෂයේ පැවති ඒ තරඟාවලිය පිළිබඳ කෙටියෙන් අදහස් දක්වුවොත් ඇත්තටම 2012 වසරේ මම හොඳට පුහුණුවෙන් කරලා තරඟයට සහභාගී වුණා. ඉතින් මට ගොඩක් ඉස්සහස වුණා මට කොහොම හරි පදක්කමක් කියලා යන්න පුළුවන් කියලා. ඉතින් මම ඒකේ හීට් එක දුවලා වැළුවා හීට් එක සෙකන්ඩ් වුණා. තප්පර 49.28 එකට දුවලා. ඊට පස්සේ ෆයිනල් එක දිවා තප්පර 49.28කට. ඉතින් ඒකෙන් තර්ඩ් එක මට ලබන්න ලැබුණා. ඉතින් මගේ සතුට ඉතින් ගොඩක් සතුටයි. ඉතින් මගේ ඒ තරඟාවලිය ලැබිච්ච අත්දැකීම කෙසේද? ඔබගේ පළවෙනි පැරාලිම්පික් තරඟාවලිය. ඉතින් අත්දැකීම නම් බහුලයි. ඉතින් බහුල අත්දැකීමක් ඉතින් ඉන්න ඕන අපේ රටේ ඒ වගේ අත්දැකීම් විඳලා නැහැ. ඉතින් ඒ වගේ තරඟයකටම ගිහින් බලන්න ඕනේ අත්දැකීම් විඳින්න. ඉතින් අපේ රටත් එක බලද්දි ඉතින් ඒ තරඟයක් සහභාගී වෙන්න කියනවත් ලොකු ජයග්‍රහණයක්. අපිට පවසන්න ඔබගේ පැරාලිම්පික් මල් ක්‍රීඩා දිවියට කෙසේද ඔබ එළඹුණේ? මම 2008 වසරේදී කිලිනොච්චි ප්‍රදේශයේදී එල්ටීටී විද ප්‍රහාරකින් මේ වගේ වම් අත වැලිමිට පහලින් අප්‍රාණික වුණා මෝටර් ප්‍රහාරයක් ඇදිලා. ඉතින් පස්සෙ රෙජිමෙන්තු වයිස් තිබ්බේ තරඟාවලිය 2010 මගේ ප්‍රථම තරඟාවලිය චීනේ ඒෂියම් ගේම් වලින්. ඊට පස්සේ මගේ 400 එක මම ඒකෙන් ගෝල්ඩ් මෙඩල් එකක් ලබා ගත්තා. තප්පර 52.28කට දුවලා ඊට පස්සේ ඉතින් මැලේසියා තරඟයක් මට ලැබුණා. ඒකෙන් 400 ගෝල්ඩ් මෙඩල් එකක් ලබා ගත්තා. තප්පර 50.56කට දුවලා ඊට පස්සේ 2012 වසරේ ලන්ඩන් පැරා තරඟාවලියේ සහභාගී වෙලා මට ඒකෙන් 3 වෙනි ස්ථාන ලබා ගන්න ලැබුණා පැරා තරඟාවලියේ. ඊට පස්සේ 2013 වසරේදී මගේ ලෝක සිතා මල්ලා ක්‍රීඩා තරඟාවලියේ මේ දුවලා ඒකෙන් මට 3 වෙනි ස්ථාන ලබා ගන්න ලැබුණා. ඊට පස්සේ මට කොරියා තරඟයක් වුණා ඒෂියම් මීට් එක. ඊට පස්සේ ඒකේ 400 එකේ 3 වෙනි ස්ථාන ලබා ගත්තා. 800 එකේ සෙකන්ඩ් එක ලබා ගත්තා. ඒ වගේම දැන් 2016 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ රියෝහි පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලිය තිබෙනවා. ඒ සඳහා බලාපොරොත්තු කෙසේද? ඒ සඳහා කරන පුහුණුම් කටයුතු කෙසේද සිදුවන්නේ? ඇත්තටම 2016 වර්ෂයේදී මේ තියෙන පැරාලිම්පික් තරඟාවලියට මගේ කෝච් සෑහෙන වහන්සිනා. මගේ මේ ඔයිට වඩා ලොකු දෙයක් කරන්න. ඉතින් මමත් ඒකට ලොකු සහාය දීලා මගේ බලාපොරොත්තු වෙන්නේ ඉතින් ගෝල්ඩ් මෙඩල් එකකට යන්න. මේට වඩා පොඩ්ඩක් අඩියක් උඩට යන්න. ඉතින් මම ලොකු සටනක් දෙනවා. ඉතින් මගේ රටට කීර්තියක් ගේන්න, යුදමුදාර කීර්තියක් ගේන්නත් එක්ක මම සෑහෙන ෆයිට් එකක් දෙනවා ඒකට. ඔබගේ එදා මෙදා තුර ඔබට සහයෝගය ලබා දුන්න පුද්ගලයන් නැති, ඒ වගේම දුෂ්කරතාත් එහෙම තිබෙන්නේ නැති? ඇත්තට ඉතින් දුෂ්කර ඉඳලා යුද්ධේ ජයග්‍රහණය කරන්න යුද්ධයට සහභාගී වෙලා ඉතින් මේ වගේ අවස්ථාවක් ඉතින් ඔලිම්පික් පදක්කමක් ගෙන යන්න තියෙන එකත් ඉතින් ලොකු ජයග්‍රහණයක්. ජයග්‍රහණ දෙකක් ලැබුවා වගේ තමයි යුද්ධෙත් කරලා ඔලිම්පික් මෙඩල් එකකටත් යන්න ලැබිච්ච එක. ඉතින් මම කෝච්චුයි මමයි තමයි යුදහමුදාවයි මගේ ගෙදර කට්ටියයි මාත් එක ට්‍රේනින් කරන බෝගම්බර ගවුන්ඩ් එකේ ජයන්සර් යට ට්‍රේනින් කරන ඔක්කොම සහායක දුන්නා මට මේ ඔලිම්පික් පදක්කම ලබා ගන්න. අපි ප්‍රදීප් සංජයට ඉදිරියේ පැවැත්වෙන 2016 වර්ෂයේ පැවැත්වෙන රියෝහි පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකාවේ වෙනුවෙන් පදක්කමක් ලබා ගැනීමට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. thepapare.com වෙනුවෙන් මම නවෝද් විජේවික්‍රම ශාරින්ද පැෂන්.